රුසියාව අභ්‍යන්තරයේ පිහිටි බෙල්ගරේඩ් නගරයේ ඉන්ධන ගබඩා සංකීර්ණයක් වෙත යුක්‍රේන හමුදා විසින් ගුවන් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. නවතන වාර්තාවක් මගින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යාන දෙකක් මගින් මෙම ප්‍රහාරය එල්ල කර බවයි. මෙහිදී මිසයිල් ප්‍රහාර 8ක් එල්ල වී තිබූ අතර විශාල මට්ටමේ ඉන්ධන ටැංකිය 8ක් විනාශ වූ බවයි රුසියානු වාර්තා තහවුරු කළේ. නිවේදනයක් මගින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ යුක්‍රේනයේ MI-24 හෙලිකොප්ටර් යාන භාවිත කරමින් ප්‍රහාරය එල්ල වූ බවයි. කෙර්සන් නගරයට ආසන්න ගුවන් සීමා කලාපය තුළින් යුක්‍රේන හෙලිකොප්ටර් රුසියාව තුළට ඇතුළු වී පවතින බවද හෙළි කර තිබුණා. මේට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රුසියාව විසින් පරීක්ෂණ ආරම්භ පවතින බවයි. මෙය දෙරටේ සාම සාකච්ඡාවන්ට බාධාවක් වන අතර ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු ජනපති දැනුවත් කළ බවද ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයා සඳහන් කළා. දෙරට අතර මාසයකට අධික ගැටුම්කාරී තත්ත්වය තුළ රුසියාව තුළට යුක්‍රේන ගුවන් ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව මෙයයි. යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කොලේබා සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් දත්ත තමන් සතුව නොපවතින බවයි. යුක්‍රේනයේ කියෝ නගරයේ ආසන්නයෙන් රුසියානු හමුදා ඉවත් කරමින් තිබියදී මෙම යුක්‍රේන හමුදා ගුවන් ප්‍රහාරය එල්ල කර තිබීම විශේෂත්වයක්. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ඉගොර් කොන්ෂෙන්කෝව් පැවසුවේ මෙය සාමයේ සම්බන්ධයෙන් යුක්‍රේනය උනන්දුවක් නොදක්වන බව තහවුරු කරන්නක් බවයි. යුක්‍රේනය තුළ රුසියානු බැහැවුම් අඛණ්ඩව සිදුවන අතර දකුණු සහ නැගෙනහිර යුක්‍රේනයට මුල් තැන ලබා දී පවතින බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ඩොන්බාස් කලාපය තුළ රුසියානු හමුදා ඉදිරියට ගමන් කරන බවද ඔහු සඳහන් කළා. නවතම වාර්තාවක් මගින් යුක්‍රේනයේ අල් ජසීරා වාර්තාකරු පැවසුවේ යුක්‍රේනයේ උතුරු කලාපය තුළින් සැලකිය යුතු මට්ටමේ රුසියානු හමුදා ඉවත් වීමක් දකින බවයි. මෙසේ ඉවත් වෙමින් පවතින රුසියානු හමුදා වෙත යුක්‍රේනය විසින් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බවද හෙළි කර තිබුණා. යුක්‍රේන ජනපති වොලොද්මිර් සෙලෙන්ස්කි අද සඳහන් කළේ නැගෙනහිර යුක්‍රේනයේ මතුවෙමින් පවතින තර්ජන පිළිබඳ අවධානය යොමු කර පවතින බවයි. බරපතල මට්ටමේ ප්‍රහාරයක් නැගෙනහිර යුක්‍රේනය වෙත එල්ල කිරීමට රුසියානු හමුදාවන් තැත් කරමින් පවතින බවද ඔහු පැවසුවා. මෙම තර්ජනාත්මක තත්ත්වයට මුහුණ දීම සඳහා යුක්‍රේන හමුදා ස්ථානගත කරමින් පවතින බවයි වොලොද්මිර් සෙලෙන්ස්කි සඳහන් කළේ. මේ අතර රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් අද සඳහන් කළේ ඉන්ධන සඳහා රූබල් වලින් නොගෙවෙන සියලු පාර්ශ්ව ඉන්ධන සම්බන්ධ ගිවිසුම් කඩකළ රාජ්‍යයන් ලෙස සලකන බවයි. මෙම රාජ්‍යයන් වෙත ඉන්ධන සැපයීමෙන් වැළකීමට නියමිත බවද ඔහු පැවසුවා. රූබල් මගින් ඉන්ධන සඳහා ගෙවීම් සිදු කිරීම බටහිර රාජ්‍යයන් මේ වන විටත් ප්‍රතික්ෂේප කර පවතින අතර මේ වන විටත් යුරෝපයේ රාජ්‍යයන් රසක් තුලම ගෑස් මිල අඛණ්ඩව වර්ධනය වීමක්ද මතුව තිබෙනවා. ඩව නියමයට රුසියානු ජනපති අත්සන් තැබීම සමග රූබල් සඳහා පමණක් ඉන්ධන සපයන බවයි ගෑස්ප්‍රොම් සමාගම සඳහන් කළේ. මේ අතර රුසියානු හමුදා විසින් වටලා පවතින මරියුපෝල් නගරය තුළ වෙනම පාලනයක් පිහිටුවීමට පියවර ගන්නා බව ඩොනෙට්ස්කේ බෙදුම්වාදී නායක ඩෙනිස් පුෂ්ලින් අද සඳහන් කළා. මේ වන විටත් නගරයේ මධ්‍ය තුළ යුක්‍රේන හමුදා රැඳී සිටින අතර සතිය තුනකට ආසන්න කාලයක් පුරා නගරය වටලා සිටීමටයි රුසියානු හමුදා සමත්ව ඇත්තේ. නැගෙනහිර යුක්‍රේනයේ කලාපයන් එරටින් වෙන් කිරීම සමග මරියුපෝල් නගරයේද ඊට ඈඳා ගන්නා බව ඩෙනිස් පුෂලින් සඳහන් කළා. මෙම නගරය බෙදුම්වාදීන්ගෙන් බේරා ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් යුක්‍රේනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. මේ වන විටත් නගරය තුළ ලක්ෂයකට වැඩි පිරිසක් සිරව සිටින අතර එම සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව තිබෙනවා. සිවිල් වැසියන්ට පිටවීමට මානුෂීය කොරිඩෝ නිර්මාණය කළද රුසියානු පාර්ශ්වය ඒ සඳහා බාධා කරන බවයි යුක්‍රේන රජය චෝදනා කළේ. මේ වන විට මරියුපෝල් නගරය සම්පූර්ණයෙන් විනාශ වී පවතින බවද ජාත්‍යන්තර මාධ්‍ය හෙළි කර තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.